ද මේ වර්තමාන ආණ්ඩුවකිව්වා සීයට සීයක් එකපාර කාබනික පොහොර වගාවකට යොමුුවවෙන්නේ මේමීට පෙර පාවිච්චි කරපු රසායිනික පොහොරවලින් රජරටට සහ නිෙකුත් ප්‍රදේශවට වහු ගඩු රෝගය ඇතිවන නිසා ඇ කියලා. මේක ඇත්තුව වශයෙන්ම පරේෂණ කරල බලන්නකොට පට්ටපල් බොරුවක් කියනක අපිට පැදිව තේරනවා. මොකද හේතුව දැන් දෙදස් දහටේ වාර්තා අනුව ඕනෑම කෙනෙකුට ගල් වලින්ග හිල්ලා ලෝක බැංක්වේ ෆර්ටිලයිස බයි කන්ට්‍රිස් කියනක හ බැලූ හම. කොයි කොයි රටවල් හෙක්ටාරකට කොච්චර පාච්චිරලතිී නොද ඒ ටවල්වල එනිසාමහුගඩ රෝගී කොච්චර මීගීල්ල තිනොදගීන වි්‍යාත්මකව හොයල බැලුවත්තේ මේ බරුව තේරන. උදාහරණනැක් විදිට සාමාන්‍යෙන් ලංකාවේ හෙක්ටාරකට ිලෝග්‍රෑම් එක සේ තිස් අටයි පාවිච්ච කරන්නේ රසායනිෙක පොහොර මීට පෙර. එතකොට වහු ගඩු මරණ අනුපාතය, දලාවශයෙන් සියයට විසිතුනයි ජනගහනය ලක්ෂකට. එතකොට නවසීලන්තය. එක්ටේයාරයට ිලග්‍රම් එද හාර්සයනු පහත් පාවිච්ි කරන. ඔවන්ගේ මරණ අනුපාතිය දළවශයෙන් ලක්‍ෂයකට සියයට එකයි දසම දෙකයි දෙකයි. මැලේසිාව අපට පාමොල්ල ගන්නන මැලෙසිාව ට මැලසියා පවිච්චි කරන හෙක්ටයාරකට රසානික පෝර කිලෝග්‍රෑම් දෙදස් එකසීයක් ඔන්ගේ මරණ අනුපාතිය ලක්ෂයකට පහලවයි. එතකොට භූතාානය තමයි මේ රසානික පෝර අඩුවම පවිච්චි කර ට සාමාන්‍යෙන් ඔවන් පාවිච්චි කරන කිලෝ හක්්‍රයාරයක ිලෝග්‍රම් තිස්සයි. න ඔන්ගේ මරණානුපාතය ජනගහනයෙන් ලක්ෂකට විසිහතයි. එතකොට මේක තුලින්ම තේරනවා ආණ්ඩුවට උපදීතිය විශෂසක්න පට්ට පල් බොරු කියලා තියෙන්නේ. ද මේකකිවවාම අපිට නසායක පොර ජන්තව කලෙකයි නමුත් මේරට ඇතිවමින් තියෙන අනාගත ඇතිවන්නට නියමිත වූ සාගතය සම්බන්ධව ආහාර අර්බුදය සම්බන්ධ දත්තරාම සහිතව මේට දරු පරම්පරා ඩගින්න තියන්න බැරිනිසාතමයි මේ අතාාර්ථය බොරු හෙලිකරන්න. ඒ අනුව බැලුවහම. අපි කිිලෝග්‍රම් එක කිලෝග්‍රම් එක ට හෙක්ටවාරරිට පාවිච්චි කරනවක් මේ ඒක මරණණු පාතය විසිු නයි නම්. එතකොට නවසීලන්තේ එදදා සාර්සියනූපහක මරණානු පාතේ එකයිදසම දෙකක් වෙන්න බෑන වකුකොඩ රෝගීන්. එ එනිසා මේ බොරුව මේ කරන්නතු අපේ මේ අන්ඩුවට ජන කැමති මුන් නාන්සල කෝමත් කැලනේ නයිනටවල මිත්‍යාව ප්‍රවර්ධනය කරලා විද්‍යාවමත කරලා තමයි මේ රට කාබාසිනය කරලා විනාසරල දැම්මේ. අපට මතකයි කෝවිද්වල නොත් අපි. එන්නත ගේන්න කියනොට එන්නත වෙනුවට විද්‍යාව අමතක කරල්ලා මිත්‍යාවෙන් ප්‍රනිි ප්‍රවර්ධනය කරලා තමයි මේ රටේ දාහතරදාහකට අධික පුදගලයන් මේ කෝවිද්වලින් මිය ගිහිල්ල යෙන්නේ. නිසා එච්ච්‍ර ප්‍රමාණයක් යන්න විදිියක් නිස වෙලාවට වැැක්ෂසිද් එක ගෙනල්ල ජනතට ජේෂටන් එහමනත් ජේෂ් පපුරවවැසියන්ට ප්‍රමුගතාව ඇදුන තිේ නිසා ලෝකබැංකු දත්තවාර්තාආනුව පට්ට පල් බොරුවක්. එනිසා මේ බොරුවට අහුව එකද ඕරකල් ඩේට බේස්ලින් හමනැත්තන් ආටිශල්න්ටල්ිජෙන්ස්වලින් ට පාච්ච රට පාලනය කරන්නේ මේගේ බොරුවට මුලාවෙලාද කියනක අපි මේ වියත්තුන්ගේ ආනන්න කැම්ි ඒකම දැ තවසල්ලමක් කරග නො මේ කට්ටිය දැන් ඉන්දියාවෙන්ගෙනල්ලා නැනෝ මොකද නටතර ජෙන්න් රාජාතමොක්ද දෙකක්ගෙනල්ලා දැන් මේක ඔක්කෝ ප්‍රශ්ීවරේ වගේ පෙන්න්නවා. ඇත්ත වශයෙන්ම විද්‍යාත්මකව හරි යට ිශ ක් කර හොල්ල බලව වනක්. ල් බරුවක් මොකද හේතුව නැනෝ කියන්නේ මූලිකරසා පොහොරයක් නෙමයි නව නවෝටිලයිසක කෙන මූික පහරයක් නෙේ ඒ ඇවිල්ල සපලිමටේක් අතිරේක පහොරයක් ප්‍රධානවාශයෙන් නියුලියාවගේ පෝොරයක් දානකොට ඒ වගාව තව වැඩිකර ැනීම සඳහක කරන මොකද හේතුව මේක නයිට් ජතතියන සීයට හතරයි මේක නයිටත ජතතින සිද හතරයි. දැ ඇත්තරම මේක ලංකාව ගෙන්නවට මේක නිෂ්පාදනය කරන. ඉන්දියාන්න්නු සමාගම පවා මේක කියනවා මේක අදහල්ල ඒ සමාගවම කියනවා මේක මේ පොහොරේක්න ප්‍රධාන පහොරයක් න මේ අතරේක පොහොරයක් කියල. දැ ඇතරම දැන් මේ මේ පහොරයන අපි කල්පනාක ද මේ ඉන්දියානු සමාගම මේක ලෝච් කරල තියෙන කවද්ද. දෙදදා ශෂයක මයි මාසසි තිස්සය කියනදා. තවම අවරුද්දක් කොත් නෑ. ඉන්දියාවේ මේද ලංකාවේ ශේෂත්‍ර මට්ට මේ කිසිදු පර්යේේෂණයක් කරලන. ැන් කුිර මාත්‍යන්ස කටි කියන්න හතනව මේ ඉදියාව කරහකිවරලා. පල් බොරුවක් ඉදියාවේ ලාස්කේල්ල එකේ ශේෂත්‍ර මටටේ පර්යේෂයන් වීවගව සම්බන්ධුව මේකට කරල නෑ. අනිත්තක මේ මේක මේ පොලෝටන මේ ඉදන්නන්නේ සාක පත්‍රවලින් පොලෝටයන විදියට එකට මේ ගණකොට හුළඟ වේගේ බලපානවා. වෙනත්වවෙන්න කාරණ ලපායනවා ඒයනුව මේම සම්පූර්ණම පොළො ඇතුළට යනවාද කියන ප්‍රශ්න තිනවා. එති එනිසා ඇත්තව වශයෙන්මකුවෝත්. ඉන්දියාවේ හෝ ලංකාවේ ේත්‍රමටම පරිීශණය නොකරවගේ සැබෑ අත්හාදා බැලීම මේ පව්ගේ මයි මාස නිෂ්පාදනය කරගු මේ පහරවල සැබෑ අතිරක පොහරවල සබෑ අත්හදා බැලීම කරන්නේ අපේ රටේ මහකන්න අත්ත එක්ක්. මේ රට මකන්නන්නේ තමයි රට සමස්ථ මේ හාල් නිිෂ්පාදනය විනිශ්පාදනයෙන් සයටට හැටපහක්ම ලැබන්න එතකොට සියට හැටපහක් අස්වන්නක් බිල්ලට දියල තමයි මේ පරීක්ෂණයක් කරන්නේ මෙ කාගේ ඕමනාවටද කරන්නේ. මොන වියත්තුද. මොන විද්‍යාඥෝතුේවා මේ තහුරු කරලා තියනෙ. එතිය නිසා අපි ආන්ඩෝට කියන්න කැමති මේ තන්න කරම පල් බොරුවක්. අනෙත්තක මේක තියන අවධරන මොකක්දනද දැන් මහකන්නේ මේ අත්තාදාපැලීම කරනහිදා. යලකන්නේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැතිවීමේ අවධානමත්තියනවා. සාමාන්‍යෙන් අස්වන්නක් නෙලනකොටවි වගාවේ මේ තොන්නහෙකින් වීටොන්නහකින් නෛටරජෙන් කිලෝ විස්ක් එලියට ගන්නවා. එතකොට එෙක්ටාරයකින් දලා අස්වෙන් කිිලෝග්‍රම් හර්දස් පන්සීජයි. එතකොට අපි හෙක්ටාරයකින් කිලෝ අනුවක විතර නෛත්‍රජයන් ඒ පොළවෙෙන් එලියට මේ වී වගවත්තක එලියටනවා එැ. ඊල කන්නන්නේෙද සාමාන්‍යයෙන් හෙක්ටාරයකට කිලෝසක් එක සිය පහක්විතර පෝරත් එක්ක දානවා ඒ වගාව ඒ ප්‍රමාණයටම මේ කරල්ලා ඒ ප්‍රමාණයම අස්වන්නක් නලාගන්න. දැ මේ නිසා දැඇත්තව වශයෙන් අපිට ඉතා පැහැදිලිුව කියන්න කැමති. දෙැන් මේක දාහන්න කියන්නේ සියට හතරක් නෛටත්‍ර ජන්තන් පහර තුන් පාරකට දාන්නලු. එක්ටාරයකට ලීටර් දෙකයිදසම පාගනය හතයි දසම පහ. එතකොට ලීටර් දෙකයිදසම පහකින් එක පාරද්ධානකොට. මේ ග්‍රෑම් මේ නයිටරජන් ග්‍රෑම් සියය න්නන්නේ තුන් පාර අදමොත් ලෝ තුන් පාරදමත් ග්‍රෑම් තුන්සියයි තකොට ඊලා කන්නේේදී අපි ඒ අස්වන්න ඒ විදිීට මලාගන්න. කිලෝග්‍රෑම් සියක් පෝරදාලා මේ කිිලෝග්‍රම් සීියක් නයිට්‍රරජෙන්න් බලාපොත්තුව ව පොළවකට මේ නැනව පෝරාරා අපි දහන්න කලි කියන්න කියද ග්‍රෑම් තුන්සිියයයි. එතකොට අස්වනන්නේ ද. එතික ඒ නිසා අපි ග කියාන්න කැමති අපි දැක්කා. මේ ආන්ඩුවට උපදෙස්තන මෙ දොස්තරලා ඇනගන්න ඇනගත්ත ගහොමද කියලා. එනිසා තගමුන් නාන්සලා මේ රට එකක රටවල කෙලිබිමක් බොඩ පත් කරලිවරයි. එඇමරිකාවේ ඉන්දියාවේ චීනය කෙලිබිමක් බෝඩ පත් කරලිවරයි. දැන් ඒවා එක පත්තින් ආරක්ෂක ප්‍රශ් තින. අනක් පැතැන් දැන්මේ ඉන්දයානු නැනවපෝරහරහා. අපේ වී ගොවිතැන අපේට සමස්ත ජනගහනෙන් සියට දහයක් මේ ගොව අ ඉන්නේ මේ ගොවි අත් එක් ගොවියගේ ජීවිතත් එක්ක. මේ සෙල්ලං කරන කෙලිබිමක් බොඩ පත් කරල තියෙන. ඒවගේමඒ ගොවියගේ විතරක් නැමයි මේ රටේ සමස්ත ජනගානයම ආර නි්පාදනඇතක්ක කලිමක් බඩ සෙල්ලන් කරන පත්ර වෙලා තියෙනවා තියෙනෙ අපි කියන්න කැමතිීම මේ උද්දච්ච තකතීරු මිත්‍යා තීරණවට ඉන්නතුව අඩුම තරමින් මේ රටේ මිනිස්සුව බඩගින්න තියන්න නැතිවෙන්න මේ තීරණය රිවස් කරන්න කිලිවරලා අපි අපේ රට ගොවියන් ගෙනමෙන් ඉල්ලා හිරනවා ඒම නොවනවත්. බතුමාන්ල්ලාට ඉස්සාල අර්බු ගනාවකට න පාන සිද්‍රුවෙනවා කියනක ප පහදල ක කියන ැති ම කැමති මේක ඊළඟ අභියෝගය පෙන්නන්න. දැන් දැන් අර චීනෙන් එෙනවනේ කාබනික පහර කියලලා ගුණාවක් කියෙනවනේ දැ මේ ගුණවාහම මොකදද වෙන්නේ. දැ තුංවනි පාර්ශවයක් කරහා පරිීක්ෂණ කරන ලැස්චනෝ. තුංවනි පාර්ෂව කර පරික්ෂණ කර ොදවෙ. අපේ රටේ සාාක නිර්රෝධයන කණ්ඩායම විසින් ඉහල ඉහල්ලම ප්‍රමිතිය විද්‍යාඥයන් විසින් කරපු පරීක්ෂණ බොරු කියලනය පිළිගන්නේ. ඒ පිළිගත්හ මොකද වෙන්න දැන් NDPQ කියන NQ නැනල් පලාලන්ට කොරන්ටයින් සර්වස් කියනෙට එදස් නමසය අනුනමේ අංග තිස්පහදාාරන පනතින් විශාල බඩයක් ලබා ීරති නවා මේ බරය හරහා තමයි රටවල් එකසිේ අසුවක් එකක් විතර අප. ආනෑන නිසාහ අපනෑනෙ සඳහා ආහාර සම්බන්ධව විධ ගිවිසුම්වල ඉන්නවා. එතකොට මේ සාකනලෝධායන ආයත්තනයේ පරීක්ෂණ අයිං කරල වෙනත් කණ්ඩාෑට දෙනවා කියන්නේ අපි විදේශ රටවල් එක්ක තියෙන ඒ ගිවිසුන්ටික වයිලෙට් කරනවා. කඩනවා. එතොට මොකද වෙන්න අපට දලවශයෙන් ොලර් මිලියන දෙදා සාරශයක විතර ආදායමක් කියෙනනවරුද්ධකට කෘසිේ අපනෑයනෙ ඒ ආදායමයෙන් අපනෑනය කරන එකට හතිි පත්වය නිකුත් කරන්න කවුද සාක නිරෝධයන ආතනය. එතකොට අප ඕවම ප්‍රතික්ෂේප කරම අපේරට යාතන ප්‍රතික්ෂප කාම විදේශ රටවල් ඔක්කොම මේ ආයතනය ලබාදන නිර්දේශ. ඒගන්න බර කියලන ටමක වෙන්නේ අපේ ආදායමත් නැතිවෙනවා නිෂ්පාදනය කොහොමත් නැතිවෙලා තියෙන එති එනිසා මේ වගේ ගොන් වඩනම් කරන්නපා අපි දකල තියන ගොන් වැඩරන ආ්ඩු ගොන් ඩ කරන. ඇමතිවරු ගොන්වැඩ කරනයක මේ තරන් ගොන් වැඩ කරන ආ්ඩුවක් ඉතිහාස කවදාවත් දැකලනෑ ඉති එනිසා දැන් අවරෝදධි දෙක ටත්වොයි ගෙදරයන්න ලෑස්ති වවෙන්න කියලා යපි කියරන්නේ.